විදුලිපංකාවේ වැදී බරපතල තුවාල ලබා සිටි සිසුවා ප්‍රථමයෙන් ඇතුළත් කෙරුණු පුස්සල්ලාව වහුක පිටිය ග්‍රාමීය රෝහල ඉදිරි පිටට පැමිණි මව්පියන් විරෝධතාවක දිරිත වුණා. එෙහිදී එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා. අපි ඇතුල් වෙන්නේ නැහැ. ඒ වුණාට අපේ ළමයිව මරපු ඒ ડોක්ටර් ඉස්සරහට එන්න ඕනේ. මේ වෙලාවම බීලා තමයි මේකේ DMO ඉන්නේ. පොඩි තුවාලයක් වුණොත් ගම්පලට යවන අර ડોක්ටරයා එච්චර ලොකු තුවාලයක් කළේ ඒ ළමයිව මරලා දාලා තියෙනවා එතන. ඔය ડોක්ටර් වහම මෙතන එන්න කියන්නේ ඌත් එක විසාකච්ඡා කරන්න ඕනේ. වඩ ගන්න අපි කුරුවරපෙන් බනින්නේ නැහැ. අනිවාර්යම කොහොමද නැති වුනේ කියලා ඒක අපිට කියන්න ඕනේ. සද්ද නැතුව උනේදී ඇහුම් කන් දෙන්නේ මේ වෙලාව බිලා ඉන්නවා මේ ડોක්ටර් මාත්‍යා නෑ ඔබතු මේ වෙලාව බිලා ඉන්නේ ඇයි ඒක ඔක්කොරන දන්නවා වා වයින් සෝස් ගිහිල්ලා බෝතල් ගන්න ගෝ අපිට දෙනවා බිලා ඉන්නවද කියලා ඒක කියන්නකෝ පළවෙනිින් අපේ ඇම්බුලන්ස් ඩ්‍රයිවර් නිවාඩු නෙමෙයි එයාට සතියට දවසක් එක දවසක් තියෙනවා ඕෆ් එක ඒක ගත්තා දැන් අද ඇවිල්ලා ඉන්නවා අපේ ඇම්බුලන්ස් එක තිබිච්ච නැති හින්දා පන්විල තැන්නේ ඇම්බුලන්ස් එක ගින්නේ එතකොට ඇම්බුලන්ස් ඩ්‍රයිවර්ට නිවාඩුව දෙනවා නම් ඇම්බුලන්ස් කියන්නේ මොකක්ද ඈ 27ම රෙඩි වෙන්න ඕනේ පන්විල තැන කතා කරන්න කලින් ඔයාට දන්නේද 1990 කියලා එතන ඇම්බුලන්ස් එක තියෙනවා කියලා ඒකට කතා කරාද ඒකට කතා කරාද නෑ මේ ඔයාලේ ඔයා බීලා ඉන්නේ ડોක්ටර් දෙඟු දෙඟු තෝ බීලා ඉන්නේ මොනවද කියන්නේ ඔයා මෙයා බීලා ඉන්නේ ලොකු මහත්තයා මෙයා බීලා ඉන්නේ දෙඟු ඕන දෙන් චෙක් කරන්න මෙයා පිස් එකගේ දෙඟු තෙසිරෙනවානේ අනේ මේ 1990 අට අපිට කතා කරන්න බෑ මෙයා බීලා ඉන්නේ දෙඟු චෙක් කරන්න ඔය බෙලුමක් දෙන්නකෝ මෙයාට තමයි මරපු මේ අතර අදාළ සිදුවීම මුල් කරගනිමින් එම පාසලේ මව්පියන් විසින් පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා තාවකාලිකව ගම්පොළ අධ්‍යාපන කලාපයට අනුයුක්ත කිරීමට පියවර ගත් බව අපකල විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා. එමෙන්ම පුස්සල්ලාව හින්දු ජාතික පාසලට අවට පාසලකින් නව විදුහල්පතිවරයෙකු ලබා දීමට පියවර ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.